මේ අවස්ථාවේ අපේ ලංකාවට බලපාල තියෙන මේ සුලිකුණාඩු තත්ත්වය සහ ගං වතුර සහ මේ නායෑම් වගේම ඒ වගේම මේ අධික වර්ෂාව හේතුවෙන් අවතැන් වෙලා ඉන්න විශේෂයෙන්ම ඒ අවතැන් වෙලා ඉන්න සියලුම ජනතාවට මම විශේෂයෙන්ම කනගාටුව ප්‍රකාශ කරනවා වගේම ජීවිත අහිමි වෙච්ච තවමත් මුතදේහ සොයාගැනීමට නොහැකි තමන්ගේ පවුලේ ඥාතීන් පිළිබඳව දුක් වෙන ඒ සියලුම ජනතාවටත් කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම ඒ මියගිය උදවිය සම්බන්ධිනුත් කනගාටුව ප්‍රකාශ කරනවා. මෙවැනි දරුණුත්තම ආකාරයේ ගං වතුරක් නායෑම් සහ මේ සුලිකුණාඩු තත්ත්වයක් මෑත ඉතිහාසයේ මේ ඇති වුණාමයි මං හිතන්නේ. ඊට කලින් ගං වතුර කීප වතාවක් ඇති වුණත් මේ තරම් දරුණු ආකාරයට බලපාල නැහැ. මේ තත්ත්වය නිසා සියලුම දෙනා රටේ සියලුම ස්ථානවල ඉන්න ජනතාව විශාල පීඩනයකට ලක් වෙලා තියෙනවා. ඉතින් වර්තමාන ආණ්ඩුව සහ ඒ අදාළ නිලධාරීන් විසින් පීඩනයට ලක් වෙලා තියෙන අවතැන් වෙච්ච ජනතාවට අවශ්‍ය පහසුකම් ඉතාමත් ඉක්මනින් සලසයි කියන බලාපොරොත්තුවත් තියෙනවා. විශේෂයෙන්ම මේ කඩුවෙලා ආසනය ගත්තත් කඩුවෙලත් විශාල වශයෙන් ගං වතුරට යටවෙන ආසනයක්. ගං වතුර නිසා විශාල පීඩනයකට ලක්වෙන ජනතාවක් විශාල වශයෙන් ඉන්න ආසනයක්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ අපි හැම අවස්ථාවකම පක්ෂපාත භේදයකින් තොරව අපිට හැකි පමණින් අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබා දෙන ඒ ආහාර ද්‍රව්‍ය වගේම අපිත් පෞද්ගලිකව අපේ සියලුම සමගි ජන බලවේගයේ කටයුතු කරන නිලධාරීන් නිලධාරිනියන් වගේම දේශපාලඥයන් ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් කරා පසුගිය මේ මෑත ඉතිහාසයේ පසුගිය මාස දෙක තුනකට කලින් වෙච්ච ගං වතුර තත්ත්වෙදී සහ ඊට කලින් වෙච්ච ගං වතුර තත්ත්වෙදී හැබැයි මේ අවස්ථාවේදීත් අපි ඇත්තටම ජනතාව වෙනුවෙන් ඒ ආකාරයටම පෙනී ඉන්නවා. ඉතින් මම ආරාධනා කරනවා විශේෂයෙන්ම ජනතාව මේ මොන පක්ෂේද මොන ආගමේද මොන ජාතියේද කියලා එහෙම තෝරා බේරා ගන්නේ නැතුව විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අදාළ දේශපාලඥයන්ටත් ජනතාවට ભેදකින් තොරව උදව් කරන්න මේ අවස්ථාවේ ඉල්ලීම තියෙනවා. ඒ වගේම තමයි දැන් වර්තමාන අපි හැම අවස්ථාවකම කියනවා අපි දැන් ඉන්නේ විපක්ෂයේ. අපේ කාර්යභාරයේ ව්‍යුත්තේ වර්තමාන ආණ්ඩුව විසින් කරන ජනතාව වෙනුවෙන් කරන හොඳ වැඩවලට අපි පෙනී සිටීමත් ඒ වගේම තමයි ජනතාවට අසාධාරණයක් වෙන අවස්ථාවදී ඒකට විරුද්ධව ප්‍රහාර නැගීම තමයි අපේ කාර්යභාරය. ඉතින් මේ අවස්ථාවේ ඔවුන් පොරොන්දු වෙච්ච පොහොර සහනාධාරයේ මේ අවස්ථාවේ රුපියල් 25,000ක් ලබා දීලා තියෙනවා. හැබැයි ගොඩක් සමහරක් ස්ථානවලට ඒ යම් යම් නිලධාරීන්ගේ තියෙන දුර්වලතාවයන් සහ කාර්යක්ෂම නොවීම හේතු කොටගෙන සමහරක් ගොවි මහත්මීන්ට ලැබිලා නැහැ. ඒකත් ඉක්මනින්ම නිලධාරීන් කාර්යක්ෂම වෙලා ඒවා ලබා දෙයි කියන බලාපොරොත්තුව අපිට තියෙනවා. මම ඉල්ලා සිටිනවා වර්තමාන ජනාධිපතිතුමාගෙනුත් ආණ්ඩුවෙනුත් විපක්ෂ නියෝජනය කරන පුද්ගලයෙක් විදිහට ඔබ විසින් ලබා දීපු තව පොරොන්දු රාශියක් තියෙනවා. පොහොර සහනාධාරයේ ලබා දෙනවා වගේම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීම, විදුලි බිල අඩු කිරීම, ජල බිල අඩු කිරීම වැනි කාරණා බොහොමයක් ඔබ මැතිවරණ කාලයේදී දීපු පොරොන්දු වලට අයත් වෙනවා. ඉතින් ඒ හින්දා මම විශ්වාස කරනවා ඒ කාරණාත් ඉක්මනින්ම ජනතාව වෙනුවෙන් ජනතාවගේ පැත්තේ හිටගෙන ජනතාවට සහනයක් ලබා දෙයි කියලා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ටැක්ස් එක අඩු කිරීම පිළිබඳවත් විශාල වශයෙන් පෙනී සිටපු කණ්ඩායමක් විදිහට ඔබ සියලු දෙනා ඒ පිළිබඳවත් අවධානය යොමු කරයි කියන එක මම බලාපොරොත්තු වෙනවා. හැබැයි එකම ප්‍රශ්නේ තියෙන්නේ දේවල් කරන්න වර්තමාන IMF ගිවිසුමත් එක්ක රනිල් වික්‍රමසිංහ මහත්මයා විසින් කරගෙන කියපු ඒ ගිවිසුමම ඒ ආකාරයෙන්ම අකුරක් එහෙම කරන්නේ නැතුව ඒකමයි කරගෙන යන්නේ වර්තමාන ජනාධිපතිතුමා. එවැනි අවස්ථාවක කොයි විදිහටද මේ සහන ලබා දෙන්නේ කියන ගැටලුවක් කියනවා. අපි විශ්වාස කරනවා ඔවුන්ට හොඳ කණ්ඩායමක්, ඔවුන් විශ්වාස කරන කණ්ඩායමක් සහ ජනතාව විසින් විශ්වාස කරන කණ්ඩායමක් දැන් ඔවුන් ළඟ ඉන්නවා. ජනතාව විශාල ජනවරමක් දීලා ඔවුන්ව පත් කරගෙන තිනවා. විශේෂයෙන්ම වර්තමාන පාර්ලිමේන්තුව ගත්ත 3-2 බලය ජනතාව දීලා තිනවා. දැන් වර්තමාන ජනාධිපතිතුමාට ජනතාව ඉල්ලුවටත් වඩා දෙයක් දීලා තිනවා. ඉතින් ඒ නිසා ඔහුට ඉතාමත් ලේසියෙන් මේ වැට්ටික කරගෙන යන්න පුළුවන් වෙයි. අපි විපක්ෂයේ විදිහට හොඳ වැඩවලට සහයෝගය ලබා දෙනවා. ඒ වගේම තමයි මම හැම අවස්ථාවෙම කියනවා වගේ විපක්ෂයේ ප්‍රබල විපක්ෂයක කාර්යභාරයේ වියුත්තේ ජනතාවට අසාධාරණ ලක් වෙන අවස්ථාවන් වලදී ජනතාව වෙනුවෙන් පෙනී ඉඳලා ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සටන් කිරීම. ඉතින් ඒ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා කියන එක මේ වෙලාවේ කියන්න ඕනේ. ඔව්
මං දන්න කවුද ඒ ප්‍රකාශය කරේ කියලා. හැබැයි දැන් ජනතාව මාලිමාව ගත්තත් මාලිමාවේ කියන ආණ්ඩුපක්ෂයේත් මං හිතන්නේ දිස්ත්‍රික්ක දෙකක පරාජය වෙච්ච අපේක්ෂකයන් දෙදෙනෙක් ජාතික ලැයිස්තුවෙන් ලබා දුන්න මං දන්න විදිහට. ඉතින් අපේත් එහෙම පරාද වෙච්ච උදවියට ජාතික ලැයිස්තුවෙන් මේ අවස්ථාවේ තෝරතෝර මේ එහෙම දෙන්න කියන්නේ තෝරතෝර පරාද වෙලාද නැද්ද කියන තෝරන්න නෙවෙයි මේ අවස්ථාවේ මං හිතන්නේ තියෙන්නේ පක්ෂයේ නායකයත් එක්ක ඉන්නේ කවුද, පාක්ෂිකයන් එක්ක ඉන්නේ කවුද. ඒ වගේම තමයි ඉදිරියේදී විපක්ෂයේ කාර්යභාරය කිරීම සඳහා හොඳ කණ්ඩායම කවුද. ඕක තමයි ඇත්තටම ජාතික ලැයිස්තුවේදී තෝරන්න ඕනේ. දැන් අපි ඉන්නේ විපක්ෂයේනේ. එතකොට විපක්ෂයේ කාර්යභාරයේ වියුත්තේ ඊළඟට විකල්ප ආණ්ඩුව බවට පත්වීමයි. එහෙනම් මේ විකල්ප ආණ්ඩුව බවට පත්වීමටත් විපක්ෂ නායකව ඊළඟ නායකයා බවට පත්කිරීමටත් ඔහුගේ වටේ හොඳ පිරිසක්, හොඳ සටන්කාමී පිරිසක්, ඒ වගේම තමයි හරියට මේ විවාදයක් වාදයක් විවාදයක් කරන්න පුළුවන් පිරිසක්, ඒ වගේම තමයි ආණ්ඩුව වැරදි ආණ්ඩුවට වැරදෙන අවස්ථාවන් වලදී ඒවා පෙන්වා දෙන්න පුළුවන් කණ්ඩායම ජනතාවගේ අයිතිවාසිකම් ආණ්ඩුව විසින් කඩා කප්පල් කරන අවස්ථාවේදී ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් කණ්ඩායමක්, අන්න එවැනි කණ්ඩායමක් සිටිය යුතුයි. විශේෂයෙන්ම ජාතික ලැයිස්තුවෙන් මේ මන්ත්‍රී ධූරය අරගත්තයින් පස්සේ පක්ෂ පාවා දීලා, පාක්ෂිකයන් පාවා දීලා, නායකතුමාව පාවා දීලා ගිය සැරේ වුණා වගේ ගිය සැරේ ජාතික ලැයිස්තුවේ 3 දෙනෙක් නායකතුමාව අතහැර ගියා. එවැනි නැති විශ්වාසවන්ත පිරිසක් දාන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ වෙලාවේ මේ කාලයට අනුකූලව මේ අවස්ථාවට අනුව මම විශ්වාස කරනවා පක්ෂේම හොඳ පරාද වුණාද නැද්ද කියන එක නෙවෙයි. මේ වෙලාවේ නායකතුමා සහ මහලේකම්තුමා බැලිය යුත්තේ පක්ෂයේ අනාගතය. ඒ වගේම පක්ෂයේ අනාගතය තීරණය වුණොත් තමයි අපිට රටේ අනාගතය හදන්න පුළුවන්. මොකද මේ පක්ෂය ඇතුලේ හරියට අනාගතය සකස් කරගෙන නායකයව ඉස්සරහට ගෙනිච්චොත්නේ අපිට රටේ අනාගතය හදන්න පුළුවන්. ඉතින් ඒ නිසා රටට අනාගතය අවශ්‍ය වෙන නායකයා බිහි කරන්න පුළුවන් පක්ෂය හරියට හදාගත්තොත්. එතකොට පාක්ෂිකයෝ ටික හරියට එක්කහු කරගත්තොත්. ඉතින් එහෙනම් සහ පාක්ෂිකයෝ නොවන අය පක්ෂයට වටේට එක්කහු කරගන්න නම් පක්ෂි ප්‍රබලව තියෙන්න ඕනේ, නායකයා ප්‍රබලව ඉන්න ඕනේ. එතකොට ඒකට අවශ්‍ය කණ්ඩායම තමයි වටපිටාවේ හදාගන්න අවශ්‍ය. ඉතින් ඒ හින්දා මම හිතනවා පරාද වුණාද නැද්ද නෙවෙයි හොඳ හඬවල්. ඇත්තටම මේ පරාජයක් නෙවෙයි. ඇත්තටම බැලුවොත් එහෙම මේක මේ මම කියන්නේ මුළු රටම හේදිලා යන අවස්ථාවක සමගි ජන බලවේගයේ පළවෙනි කීප දෙනාට ආපු. මොකද අපිට සීට් 1-2 සමහරක් ආසනවලින් ලැබුණේ, 4-5 සමහරක් ආසනවලින් ලැබුණේ. එතකොට උපරිම ලැබිලා තියෙන්නේ කොළඹින් ගත්තොත් 4 ආවේ. එතකොට කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුලේ සාමාන්‍යයෙන් දිනන අවස්ථාවක 11ක් විතර එනවා. එතකොට අර මේ හිටපු ඇමතිවරුන් හිටපු දක්ෂයෝ ගොඩාක් මේ සැරේ අවස්ථාව ලැබුණ නැහැ ඒගොල්ලන්ට. ඉතින් එහෙම කියන්න විදිහක් නැහැ පරාජය වුණාද නැද්ද කියලා. මේක ඇත්තටම විකෘති රැල්ලක අවසානය මේ. එතකොට ඒක පරාජයක් විදිහට ගන්න බෑ අපි. මං කියන්නේ මුළු රටම හේදිලා යන අවස්ථාවක අපිට සමහරක් අපේක්ෂකයන් ජයග්‍රහණය කරන්නේ 20,000 30,000 පළවෙනියා වෙන්නේ. එතකොට ලොකු තරගයක් තියෙන දිස්ත්‍රික්ක ඇතුලේ 30,000 40,000 ගන්නවා කියන එකත් ලොකු අභියෝගයක් මේ අවස්ථාවේ. එතකොට ඒක පරාජයක් කියලාම කියන්න බෑ. ඉතින් එහෙනම් කෙසේ වෙතත් මට කියන්න තියෙන්නේ නායකතුමා තීරණය කළ යුත්තේ සහ මාලේකම්තුමා තීරණය කළ යුත්තේ මේ ඉදිරි අවුරුදු 2ක් ඇතුළතදී පක්ෂය ඉදිරියටම ගෙනියන්න පුළුවන් හොඳ කණ්ඩායමක් දාගන්න එක.